agriculture beyond production. අයිබෝවන් එළවළු නැත්නම් පළතුරු සාමාන්‍යයෙන් අපි දිනපතා පරිභෝජනය කරනවා. ඉතින් සමහර එළවළු සහ පළතුරු සමහර කාලවලදී හිඟතාවයකටත් අප මුහුණ දෙනවා. මේ සඳහාත් එසෙත් නැත්නම් ව්‍යාපාරයක් ලෙසත් ඉතාමත් පහසුවෙන් නිවැරදි තාක්ෂණයේ භාවිතා කරලා සිදු කරන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි එළවළු සහ පළතුරු වියලීම කියන්නේ. ආහාර තාක්ෂණය කියන්නේ අත වශයෙන්ම අපේ නිෂ්පාදනවලට එළවළු සහ පළතුරු වලට අලුත් අගයක් ලබා දෙන්නට පුළුවන් විශයක්. ඉතින් මෙහිදී නිවැරදි තාක්ෂණයේ ලබා දීම ලබා ගැනීම ඉතාමත් වැදගත්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් ආහාර තාක්ෂණය පිළිබඳව නිවැරදි දැනුම ඔබට ලබා දෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පරීක්ෂණ ඒකකය. අපි අද කතා කරන්න යන මාතෘකාව එහෙම නැත්නම් විජලනය කියන ක්‍රමවේදය ගැන සලකනකොට අපිට අපේ ශ්‍රී ලංකාවේ හැම භෝගයක්ම වගේ තියෙන කන්න භෝග හැටියට. ඉතින් ඒත් එක කතා කරනකොට අපි ඉස්සර කාලේ ඉඳලා දන්න දෙයක් තමයි කොස් වේලලා ගන්න එක. ඉතින් ඒක අපිට පුළුවන් වෙළඳපළට ඉදිරිපත් කරන හොඳ නිෂ්පාදනයක් හැටියට හත් සකස ගන්න. ඒ වගේම ඒ නිෂ්පාදනයත් එක්කම කොස් දෙල් ඊළඟට පලා වර්ගවලට අපිට යන්න පුළුවන්. ඊට පස්සේ අල භෝගවලට අපි ළඟදි ගොඩක් කතා කරපු වෙනත් එළවලු හැම එකටම අපිට පුළුවන් මේ විජලනය කියන තාක්ෂණය යොදාගෙන හොඳ නිෂ්පාදනයක් වෙළඳපළට ඉදිරිපත් කරන්න. ඕනම නිෂ්පාදනයක් ගැන කතා කරනකොට අපි ඒකට අගයක් එකතු කිරීමක් තමයි මේ ක්ෂේත්‍රයේදී සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අපි ඒ නිෂ්පාදනයක් වෙළඳපළට ඉදිරිපත් කිරීමේට සුදුසු වෙන ආකාරයේ නිමි භාණ්ඩය සැකසීම තමයි කරගෙන යන්නේ. කොස් ගෙඩිය හොඳට වතුරෙන් හෝදලා අරගෙන ඊට පස්සේ මඳුළු වෙන් කරගන්නවා. වෙන් කරගත්ත මඳුළු ටික අපි සමාන ප්‍රමාණයට කපා ගන්න ඕන. එතකොට එක සමාන කෑලි තිබුණ නැති වුණොත් එහෙම ඒ නිෂ්පාදනයේ එක එක ප්‍රමාණයට තමයි වේලෙන්නේ. එතකොට අපිට මේ නිෂ්පාදනයේ කල් තබා ගැනීමේ හැකියාව නැති වෙනවා. ඊන් පස්සේ බ්ලාන්ච් කරනවා කියලා කතා කරනවා. බ්ලාන්චීකරණය කියන එක ඒ කියන්නේ අපි මේ ආහාරයේ තියෙන එන්සයිමවල ಗುಣ ඉවත් කරන එක අපි කරනවා. එහෙම එන්සයිමවල ಗುಣ මේ ආහාරයේ ඉතිරි වුණොත් එහෙම අපේ නිෂ්පාදනයේ කල් තබා ගැනීමත් සමග වර්ණ වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්. ඒක වෙළඳපළ සඳහා සුදුසු වෙන නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ සිසිල් ද්‍රාවණයේ සිසිල් වතුරයකට ගිල්වා ගන්නවා. විශේෂයෙන්ම එළවලු වර්ග වලට තමයි අපි මේක කාරණේ සිද්ධ කරන්නේ. එතෙන්දි පටකවල පොඩි සියුම් බවක් සුමට බවක් ඇති කිරීමත් මේ බ්ලාන්චිකරණය තුලින් අපි බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් විජලනය කිරීමේ වේගය වැඩි කර ගැනීම සඳහා ඒ වගේම අපි ಗುಣහානි වීම වළක්වා ගැනීම සිද්ධ කරනවා. ඉන් පස්සේ අපි බ්ලාන්චීකරණය කරගත්ත එළවලුව විශේෂයෙන් කොස් එහෙම නැත්නම් වෙනත් එළවලු වර්ග අපිට මේකට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට විජලන යන්ත්‍රයට දාගන්න පුළුවන් වෙනවා. අර කියන උෂ්ණත්වයට තියෙන විජලන යන්ත්‍රයකට සෙල්සියස් අංශක 55 60 කියන එක තමයි උපරිම අගය. ඒ තුළ අපිට පුළුවන් අදාළ කාලයක් මේ විජලන යන්ත්‍රය තුලදී වියල ගන්න. හොඳයි. මේ තාක්ෂණය අපිට ව්‍යාපාරයකට යොදා ගන්නට හැකියාවක් තියෙනවද? නිවැරදිව මේ තාක්ෂණය Tamange ව්‍යාපාරය තුළට යොදාගත්තු පිරිසක් තමයි මේ. එසරොම අපි මුලින්ම පටන් ගත්තේ බිම්මල් වගාව. ඊපස්සේ කොස් විජලනය පටන් ගත්තා. ඒ වගේම දෙල් විජලනය කරා. කරවිල, අඹ, බටු, බණ්ඩක්කා නෝඩ්ලස් එකට දාන්න පුළුවන් විදිහට එළවලු විජලනය කරන්න ඕන කියලා හිතුණා. ලීක්ස්, කැරට්, ගෝවා කියන තුන් වර්ගයකට මික්ස් කරලා නෝඩ්ලස් එකට හරියන විදිහට එකක් හැදුවා. ඒ වගේම විම්මල් එකෙන් සුප් එකක් හැදුවා, ෂණික සුප් එකක්. ඒ වගේම කොළ කැඳ, ධාන්‍ය කැඳ, ඒ වගේම කරපිංචා පානය. ඒක තනිකරම කොළ පාටින්මයි අපේ කරපිංචා පානය යන්නේ. මම සැමික් ප්‍රයිවට් ලිමිටඩ් කියලා කම්පැනි එක අපේ දැනට කුළුබඩුත් එක්ක වියලි එළවලු වර්ගත්
වියලි පළතුරු වර්ග ඒ දේවලුත් අපි දැනට කරනවා. ගොඩක්ම එක්ස්පෝර්ට් මාකට් එකට තමයි මේ ටාගට් කරන්නේ. අපි දැනට මේක පටන්ගෙන අවුරුදු එකහමාරක් විතර වෙනවා. ඒ තාක්ෂණයේ හැමදේම අපි දැනගත්තේ අමිතමිස්සරා ගන්නෝරු ආහාර පරීක්ෂණ එකකේ. එතකොට මේක පටන් ගන්න කලින් ඇත්තට මම කන්ටිටි සර්වේ කෙනෙක්, මගේ හස්බන්ඩ් ඉංජිනේර් කෙනෙක්. ඉදිරියට තව සේවක අවස්ථාත් ලබා දීලා ඒ හැමදේම කරගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටලා තියෙන ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ විසිනුත් නිවැරදි දැනුම සහ හුරුව ලබා දෙනට උත්සාහ කරනවා මේ පළතුරු සහ එළවළු වල පසු අස්වනු තාක්ෂණය සම්බන්ධයෙන්. අප බලමු කොහොමද පළතුරු විජනනය සම්බන්ධයෙන් ඔවුන් දැනුම ලබා දෙන්නේ කියලා. අපේ රටේ අවුරුදු පුරාම අපිට විවිධ වර්ගයේ පළතුරු ආහාරයට ගන්න අවස්ථාව තියෙනවා. නමුත් අපි ආහාරයට ගන්න පළතුරු ආහාරයට ගන්න විදිය ගත්තාම ඒතරම් උනන්දුවක් නැහැ පළතුරු ආහාරයට ගන්න. ඒතර ඒකට විසඳුමක් විදියට වියලි පළතුරු, අපි උදාහරණයක් විදියට වියලි මිදි. ගොඩක් පොඩි ළමයි ගත්තොත් ඒගොල්ලන් වියලි මිදි කන්න කැමති, හැම වෙලෙම කන්නත් පුළුවන්, ඒක අපහසුවකින් තොරව. ඒ වගේ අපිටත් මේ අපේ පළතුරු කෙසෙල්, පැපොල් වගේ දේවල් පාවිච්චි කරලා මේ තාක්ෂණ ක්‍රමවේදේ වියලි මිදි වලට සමාන වියලි පළතුරු නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා. එතකොට කුඩා දරුවෝ වුණත් සීනි බෝලයක් ටොෆි එකක් කන වෙලාවේ මේ වගේ පළතුරක් ආහාරයට ගන්න තියෙන නැඹුරුතාවය වැඩි කරන්න අපිට හැකියාව තියෙනවා. පැපොල් ආශ්‍රිත විචරණය කරද්දී අපිට ගොඩක්ම වැදගත් දෙයක් තමයි පොඩි කැබලි වලට කපා ගන්න සිද්ධ වෙනා මේ වියලීමේදී. දැන් අපිට වේලන්න උවමනා ප්‍රමාණයට කැබලි කපාගත්ත පැපොල් තමයි මේ තියෙන්නේ. ඒකට මේ පළතුරු ටික අපි ආශ්‍රිත විජලන ක්‍රමෙන් පාවිච්චි කරලා වියලීම තමයි සිද්ධ කරන්න යන්නේ. මෙතනදී අපිට සීනි ද්‍රාවණයක් හදාගන්න වෙනවා මුලින්ම. අපි මෙතනදී සීනි කිලෝ එකක් පාවිච්චි කරන්න ඕනේ මුලින්ම, පළතුරු කිලෝ එකකට සීනි කිලෝ එකක්. හැබැයි අපි පළවෙනි සීනි ද්‍රාවණය හදනකොට පාවිච්චි කරන්නේ මේකෙන් සීනි භාගයක්. ඊට පස්සේ අපි මේ හදාගත්ත සීනි ද්‍රාවණය අපිට අවශ්‍ය කරන තත්ත්වයට රත් වුණාම, ඒ කියන්නේ බ්‍රික්ස් අගය 70 මට්ටමට ආවහම අපි සීනි ද්‍රාවණය රත් කිරීම නවත්තලා මේ පළතුරු ටික සීනි ද්‍රාවණයට දානවා. මේ පළතුරු වේලුවාම සීනි කැට විදිහට මතුපිට තියෙන අපිට දකින්න හම් වෙනවා වේලුවට පස්සේ. ඒක වළක්වන්න සිට්‍රික් අම්ලය ග්‍රෑම් 5ක විතර ප්‍රමාණයක් අපි එකතු කරනවා අර සීනි ද්‍රාවණයට පළතුරු කැබලි ටික මිශ්‍ර කරන්න කලින්. ඒ විදිහට පළතුරු කැබලි ටික සීනි ද්‍රාවණයට දාලා ලිපෙන් අයින් කරලා අපි තියලා තියෙනවා මේක පැය 8ක් 10ක් විතර. නැවත වරක් මේ සීනි ද්‍රාවණය සාන්ද්‍රණය වැඩි කරගන්න ඕනේ අපි ඉතුරු කරගත්ත සීනි ග්‍රෑම් 500න් භාගයක් යොදාගෙන. ඒ විදිහටම රික්සගේ 70 වෙනකම් මේ සීනි ද්‍රාවණය රත් කරනවා. පළතුරු ටික පෙරලා ඒ වෙනකොට පැත්තක තියාගන්න ඕනේ අපි අර පැයක් 8ක් 10ක් තියාගත්ත පළතුරු කෑලි ටික. ඊට පස්සේ දෙවෙනි වතාවටත් පැය 8ක් 10ක් අර සීනි ද්‍රාවණය තියාගෙන තුන්වෙනි වතාවටත් මේ සිද්ධියම අපි සිද්ධ කරනවා. දැන් සීනි ඔක්කොම අපි පාවිච්චි කරලා තියෙන්නේ විජනන කාර්යයට, ආශ්‍රිත විජනනයට. ඊට පස්සේ අවසාන වශයෙන් වැඩි සීනි ප්‍රමාණය හේදිලා යන්න අපි සේදීමක් සිද්ධ කරනවා. තදින් අතුරලා නෙවෙයි, සාමාන්‍ය වතුරෙන් හෝදලා ඊට පස්සේ සෙනරුදංශක 55ක විතර රත් වෙච්ච වියලණයක වියලීම සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් පළතුරු වියලන්න යම්කිසි කාලයක් වැඩි කාලයක් ගත වෙනවා, පැය 20ක් විතර වගේ කාලයක් ගත වෙනවා. තෙතමනේ 116ක් විතර මට්ටමකට වෙනකන් අපි වියල ගැනීම සිද්ධ කරනවා. අපි දැන් බලමු සීනි ද්‍රාවණය භාවිත නොකර සාමාන්‍ය ආකාරයට පළතුරු වේලගන්නේ කොහොමද කියලා. දැන් අපි මේදී අන්නාසි වේලගන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. අන්නාසි වලට අමතරව අපිට විවිධ පළතුරු මේ ක්‍රමයට වේලගන්න පුළුවන්. අඹ, පැපොල්, කෙසෙල් විවිධ වර්ගයේ පළතුරු මේ ආකාරයට වේලගන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි අන්නාසි ඒත් එක්කම ඇඹුල් කෙසෙල් වගේ ඒවා වේලනකොට සාමාන්‍යයෙන් පූර්ව ප්‍රතිකාරයක් කිරීම අවශ්‍ය වෙනවා. මොකද වේලලා ටික දවසකින් මේක දුඹුරු පැහැයට හැරෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක වළක්ව ගන්න ඇස්කොබික් අම්ලය හා සිට්‍රික් අම්ලය ද්‍රාවණයක් හදාගෙන ඒකේ පූර්ව ප්‍රතිකාරක ද්‍රාවණයක් විදිහට පාවිච්චි කරනවා මේ දුඹුරු පැහැවීම ගැටලුව වළක්ව ගන්න. අපි මේ ද්‍රාවණය කපාගත්ත පළතුරු කෑලි විනාඩි 20ක් 30ක් විතර කාලයක් ගිල්ලලා තියාගන්නවා වියලීමට කලින්. සෙනරුදංශක 55ක විතර උෂ්ණත්වය සහිත වියලණයක තමයි වේලගන්නේ.
වියලි පළතුරු පුළන් නොවදින විදිහට මේ වගේ සුදුසු ඇසුරුමක අසුර ගන්න අපි වග බලා ගන්න ඕනේ. එතනදී පොලිතින් පාවිච්චි කරනවා නම් ගේජ් එක 250ට මයික්‍රෝන් 250ට වඩා වැඩි පොලිතින් වර්ගයක් තමයි අපි භාවිත කරන්න ඕනේ. එතකොට අපි මේ වියලි පළතුරු වෙළඳපළට ඉදිරිපත් කරනකොට පාරිභෝගිකයාගේ ආකර්ෂණය වඩාත් වැඩි කරගන්න අපිට ආකර්ෂණීය මෙවැනි ඇසුරුම් වල දාලා වෙළඳපළට ඉදිරිපත් කරගන්න හැකියාව තියෙනවා. අපූර්ව පුද්ගලෙක් අපිට හමු වෙනවා මාතලේ පල්ලෙපොළ ප්‍රදේශයේ. ඔහු පළතුරු වියලීම තමන්ගේ ආදායම් බවට පත් කරගෙන ඒ තුලින් රටටත් ආදායමක් ලබා දෙන්නට සමත් වෙනවා. එළවළු පළතුරු වියලීම ගැන කතා කරනකොට මේ ක්‍රියාව ඉතාමත් ප්‍රායෝගිකව සිදු කරමින් තමන්ගේ ආර්ථිකයට ශක්තියක් කරගත පුද්ගලෙක් තමයි රවි සමරවිල කියන්නේ. රවි මහත්මයා අපිට කියන්නකෝ මේ ව්‍යාපාරය මොන ආකාරයටද කරගන්නේ? දැනට අපේ ව්‍යාපාරය ගත්තොත් අපේ ළඟ ඉන්න සමාජික සමාජිකා 25ක් විතර වැඩ කරනවා. ඔව්. ඒත් එක්කම අපේත් එක්ක වැඩ කරන ගොවි මහත්මතුන් ඉන්න සාමාන්‍යයෙන් 85යි සාමාන්‍ය 110ක් විතර වගේ සංඛ්‍යාවක් ඉන්නවා. හරි. ඒත් එක්කම අපේත් එක්ක ඉන්නවා තව ලංකාවේ සැපයුම් කරුවෝ විදිහට සාමාන්‍ය ජීව අපි ලංකාවම ආවරණය වෙන විදිහට අපිට හොඳ සැපයුම් ජාලාවක් තියෙනවා. එතකොට එහෙම ගත්තොත් එතන සැපයුම් කරුවෝ ඉන්නවා සාමාන්‍යයෙන් අපි ළඟ සාමාන්‍ය 25ක් 30ක් විතර වගේ සංඛ්‍යාවක් අපිට කියනවා. ඔබ වැනි ව්‍යවසායකයෙක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය නිවැරදි ආකාරයට භාවිතා කරලා ඒ තුළින් ව්‍යාපාරිකයෙක් ඔබ යොමු වුණා. මේ විදිහට යොමු වෙන්න බලාගෙන තවත් ව්‍යාපාරිකයන් ඉන්නවා ව්‍යවසායකයෙක් බවට පත්වන්නට. ඒ අය ඔබට යම් පණිවිඩයක් දෙන්න තියෙනවා. අපෝ මේ අපේ මේ ෆීල්ඩ් එකත් ගත්තාම තියෙන කියන්නේ අපිට ලොකු දෙයක් කියනවා. මම ඇත්තට මේ දේ හයිලයිට් කරන්න බලන්න පොඩ්ඩක්. හේතුව මම මානව සම්පත් කරුණාකරුවෙක් ඉඳලා මං ජොබ් එකෙන් අයින් වෙනවා කියද්දි අපේ අම්මලා පවා කිව්වා ඇයි ඔච්චර ගානක වැටුපත් තියෙන ජොබ් එකක් අතහැරලා ඔය මොකක්ද එකක් තෝරගන්න යන්නේ කියන එක කතා කරා. ඊට අමතරව කවදාවත් ලංකාවේ බිස්නස් ෆීල්ඩ් එකක් එක්ක අනිත් ඔයගොල්ලෝ හිතන විදිය මානසික මට්ටමක් එක්ක බිස්නස් කරන්න බෑ කියන සංකල්පෙට කිව්වා. ඔය වගේම මට විවිධ මත සමාජය තුලින් එල්ල කරා. හැබැයි අද මම ඒ ඔක්කොටම අපි ආදර්ශමත් වෙලා අපි පෙන්නලා තියෙනවා මෙන්න මේකයි කරන්න පුළුවන් කියලා. කියන්නේ කරන්න බෑ කියන දේ තමයි මූලික වශයෙන්ම කට්ටිය ඔක්කොම කතා කරේ. මේක මේ හා සමාන මාකට් එකකට ගේන්න බෑ කියන එක කියලා කිව්වේ. හැබැයි අද අපි 얘දී යථාර්ථයක් අපි කරා. මම කියන්නේ ඒකින්ද කවුරුත් ඔය කියන කතන්දර වලට වැඩිය අපේ අදිෂ්ඨානයයි අපේ කැපවීමයි තියෙනවනේ ඔය දේ කරන්න එක නැති. මේ විදිහට එළවළු සහ පළතුරු වලට වැඩි අගයක් ලබා දෙමින් තමන්ගේ අතමිට සරු කරගන්නට අවස්ථාව ඔබටත් තියෙනවා. ඒ සඳහා දැනුම සහ හොරුව ලබා දෙන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් ඉන්නවා. ඒ වගේම ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය තුලිනුත් ඔබට අවශ්‍ය පුහුණු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ප්‍රදේශ කෘෂිකර්ම උපදේශක මහතා හෝ මාත්මිය සමග ඔබ සාකච්ඡා කර ඒ තුළින් මේ ආයතන වලට යොමු වීමේ හැකියාව තියෙනවා. නැත්නම් ඔබට දුරකථන අංක අප තිරේ දිස්වනවා ඇති. ඒ තුළිනුත් ඔබට විමසීම් කරන්නට හැකියාව තියෙනවා. මේ වැඩසටහන ගැන ඔබට තියෙන යම් අදහසක් ගුණ දොස් ඔබට පුළුවන් අපිට ලියන්න අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සංනිවේදන මධ්‍යස්ථානයේ ගන්නවරුව පිරාදෙණිය කියන ලිපිණයට. එහෙනම් යලිත් තවත් මාසකින් ඔබ හමු වෙනවා මේ වැඩසටහන තුළින්. ඒතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත හෙටට. කොළ පොහොර සහ භෝගාපද්‍රව්‍ය ඔබේ වගාවට යෙදිය හැකි වටිනා කාබනික පොහොරකි. වගා කරන භූමියේ කොළ පොහොර වශයෙන් ගන්නා ශාක වර්ග වගා කර හෝ පිටතින් ගෙනවිත් භෝග සිටුවීමට සති දෙකකට කලින් පසට යට කිරීම තුළින් පසේ පෝෂණ තත්ත්වය වැඩි කරගන්න පුළුවන්. ඒ තුළින් ඔබේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන්.